නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ගිය සතියේ ඔහුගේ කාන්තා සමුළුවේදී ඔහු ප්‍රකාශ ඔහු දුන්න ප්‍රඥප්තිය ඒ කාන්තාව වෙනුවෙන්. ඇත්තටම මම හිතන්නේ මීට කලින් හිටපු කිසිම ජනනායකයෙක් එවැනි පොරොන්දු දීලා තිබුණ නැහැ කාන්තාව වෙනුවෙන්. කාන්තාවන් වෙනුවෙන් ඒ කියන්නේ ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය ගත්තාම, ඒ වගේම සමාජයේ ජීවිතය, ඒ වගේම ඔවුන්ගේ දේශපාලන ජීවිතය මේ ආකාරයෙන් අපි ගත්තාම ඒ ඇයට සමාන කියන්නේ අපේ පිරිමි පක්ෂයට මොන ආකාරයෙන් තැනක් තිබෙනවද අපේ සමාජයේ, ඒ ආකාරයෙන්ම කාන්තාවන්ට ඒ තැන ලබා දෙනවා කියලා ඒ වෙනුවෙන් ඔහු පොරොන්දු වෙලා තිබුණා. ඒ සම්බන්ධයෙන් නීතිමය සමහර නීතිමය මේ කාර්යාල පටන් ගන්නවා කියලා. ඒක ගැන මම ගොඩාක් සතුටු වෙනවා. ඒ වගේම ඔහුගේ තව ප්‍රඥප්තියේ තව පොරොන්දුවක් තිබුණා. අපේ සමාජයේ ගත්තාම කාන්තාවන් ආර්ථික ප්‍රශ්න වලින් ගොඩක් පෙළෙනවා. පවුල් ජීවිත ගත්තාම මේ ආර්ථික ප්‍රශ්න නිසා දිවි නසා ගැනීම, පවුල් කඩා කප්පල් වීම, මේ වගේ සිදුවීම් සිදු වෙනවා. එතුමන්ගේ හදවත උණු වෙන හදවත. එතුමන් දන්නවා සාමාන්‍ය මිනිසුන් ජීවිත ගත්තාම ඒගොල්ලන්ගේ හදවත්වල කකියන ප්‍රශ්නේ මොකක්ද කියන එක. ඉතින් ආර්ථික ප්‍රශ්න වලින් මේ මුදල් අවශ්‍යතාවෙන් මේ අඩුපාඩු මෙවැනි ප්‍රශ්න මැද යන මේ ජනතාවගේ ප්‍රශ්නේ එකම විසඳුම තමයි මේ කාන්තාවන් වෙනුවෙන් ණය ගැනීමේ ඒ සමහර බැංක් තියෙනවා. ණය ගන්න ඒ බැංකු ඔහු දිස්ත්‍රික් මට්ටමින් ග්‍රාමීය මට්ටමින් පටන් ගන්නවා කියලා ඒ ප්‍රඥප්තිය ලබා දීලා තිබෙනවා. ඒ ගැන මම සතුටු වෙනවා. ඉදිරියේදී අපේ කාන්තාවට එතුමා ජනාධිපති වුණොත් ඒ කාන්තාව වෙනුවෙන් එතුමා දුන්නු පොරොන්දු ගොඩක් තිබෙනවා. ඒ පොරොන්දු කිහිපෙන් ප්‍රධාන පොරොන්දු දෙකයි මම මේ දැන් මෙතන සඳහන් කරේ. ඒ ගැන මම සතුටු වෙනවා. ඒ ඔහු ඇත්තටම අනාගත අපේ ජනාධිපති වුණොත් අපේ කාන්තාවන්ගේ මේ කකියන හදවත්වල කකියන මේ ප්‍රශ්න විසඳෙයි. ඒ වගේම ඔහුගේ ක්ෂණ මට්ටමින් ඒ වගේම අධ්‍යාපන මට්ටමේ ඔහු ලොකු වෙනසක් ඇති කරනවා කියලා පොරොන්දු වෙලා තිබෙනවා. ඒ ගැන මම එතුමන්ට ස්තුති කරනවා. breaking.lk